දැන් මේ හිටපු විපක්ෂ නායක සම්බන්ධ මහතා ප්‍රකාශ කරලා තිනවා දැන් එවුන්ගේ ඉල්ලීම් දුන්නේ නැත්නම් දෙමළ ජනතාව යාපනය ආයුධ ගයි කියලා. يعني එහෙම නැහැ, එහෙම නැහැ. ඒක ඒ පරිවර්ත කරන්න එපා. එහෙම විකෘති කරන්න එපා. ඒදිමා වයස ගිහිල්ලා ඉවරයි. ඔව්, ඒතුම කලකිරලා ඉන්නවා. ඒද බලාපොරොත්තු සුඩි සුරේ සුණු වුණා. ඒද බලාපොරොත්තු මොකද? එකම රට තුල ජීවිතේ මුගිල තැනට ආවා එතුමා. ඒ වගේ සන්නත් අරගලය අපිට එපා කියලා ප්‍රතිදන් කිව්වා. එතුමා ඊට විපක්ෂ නායක එතුමානේ. විපක්ෂදායි තුරට ඇයි ආවේ? ශ්‍රී ලංකා රාජ්‍ය රාමුවතර මං ආවා කියලා උපකල පෙන්නුව රටට. කවුරු තේරුම් ගත්ත නේ ඒක? ඒ කියන්නේ වෙනම රාජ්‍ය සංකල්ප එපා. අපේ දේශපාලියක් ලබා ගන්නට කවදාද අපි අත්‍ය අව්‍යායද අතර ගන්නෙ නැහැ. එපා. ඒක ප්‍රතික්ෂේප කරන්න ආපේ එකනාට. මොකද අපි දුන්නේ? මොනවද දුන්නේ නැහැ. ඉස්සතේ තමයි යවලා තින්නේ අපි උත්තර නැගරේට. ඒ නිසා කලකිරිලා කියන කතාව ඒක. දැන් අපි සමහර කියනවානේ. රටේ දේශපාලකයෝ කලකිරිනවා අපි මොනවද සාමාන්‍ය ජනතාව මොනවද කියන්නේ? අපර සුද්ධෝ කී අපරාදී. සුද්ධ ඉන්න තිබුණා නේ කියලා කියනවා. සමහර කියන සුද්ධන්ට තමයි ඉදාස ලැබුණේ අපි සෙට කියලා කියනවා. කියනවානේ. ඇත්ත කතාව නෙවෙයිනේ කලකිරිලා කියන්නේ. ඒ කතාවක් තමයි ඒක. නැතුව මේ ඒක සන්නත් අරගලයක් කරන්න නෙවෙයි. උතුරු නැගෙනහිරේ පළාත්වල මඩ හොඳට දන්නවා. දැන් කවුරු හරි ගිහිල්ලා සන්නත් අරගෙන ගැන කතා කරා නම් නැත්තම් වෙනම රටක සංකල්ප ගැන කතා කරා නම් මිනිස්සු පුළුවරකට ගාලා පන්නයි. ඒකට බය වෙන්න එපා. සැකයක් තබා ගන්න.